Good evening and welcome to Sri Lanka Cricket. We are here for the post-match day conference and we do have Vice Captain Dhananjay De Silva to answer your questions. Who wants to ask the first question, please? Yes, Sadi, please go ahead with your question. Okay. Dhananjay, hello. Dhananjay, මේ හතරවෙනි දවසේ දැන් ටාගට් එක දැන් පකිස්තාන්ට දීලා තින්නේ දැන් කොහොමද ලංකාවේ තත්ත්වය කොහොමද අපිට හෙට දවස අපිට ඕවර් 98 ලැබ ගහසෙල්ලම් කරන්න හම්බුණා නම් අපිට විකට් 9ක් ගන්න පුළුවන් වෙයිද ඒක නිසා තමයි අපි ඩික්ලයර් කරලා දුන්නේ මොකද අපිට බෝඩ් එකේ තියෙන රන්ස් ප්‍රමාණය ඇති ඩිෆෙන්ඩ් කරන්න ඉතින් මොකද අපි මුලින්ම සේෆ් සෝන් එකේ ඉන්න ඕනේ ඉතින් මම හිතනවා ඒ ලකුණු ටික අපිට ඇති කියලා ඉතින් අපි දැන් කල්පනා කරනවා අපිට දවස් සෙෂන් 3යි තියෙන්නේ ඉතින් සෙෂන් 3නුත් මම හිතන්නේ හවස් සෙෂන් එක ෆුල් ගැහෙයි කියලා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි සෙෂන් එකේ විකට් 3ක් 4ක් හො ගන්න ඉතින් ඊට පස්සේ අපිට මෙතුළු ටික ප්ලෑන් කරන්න පුළුවන් රෙක්ස් යු කැන ආස්ක් ඔබගේ සීය ගැන යම් කිසි දෙයක් පවසනවා නම් මේ අවුරුද්දේ ඔබ ටෙස්ට් තරගවලදී කාර්ද ශතකයි ලබා තිබුණේ යම් කිසි ප්‍රශ්නයක් තිබුණාද මේ තරගයට එනකොට ඒ වගේම ඒ ක්‍රූෂල් වෙලාවක ඔබගේ මේ පාර්ට්නර්ෂිප් එකේ ගියේ පොඩක් ඒ ගැන කතා කරමු ඔව් ඇත්තටම ප්‍රෙෂර් එකක් තිබ්බා මොකද කිව්වා වගේ මම කාර්ද ශතකයි ලබාගෙන තිබ්බේ ඉතින් ඉතින් ලකුණු අතර ඉන්නත් බැරි වුණා නමුත් විශ්වාසයක් තිබ්බ මොකද මම හොඳට බැට් කර කර හිටියේ ඉතින් ගොඩක් වෙලාවට හොඳ බෝල් එකකට තමයි අවුට් වුනේ ඉතින් අපි ගහපු කලින් ගහපු විකට්ස් උත් එච්චර සපෝට් එකක් තිබ්බේ නෑ බැට්ස්මන්ලට ඉතින් මම මගේ ලොකු දෙයක් ඔළුවේ තිබ්බේ නෑ ඉතින් ගිය වෙලාවෙ ඉඳන් දිමුත්ට සපෝට් එක දෙන්න තමයි මම ප්ලෑන් කරේ ඉතින් දිමුත් හොඳට බැට් කර කර හිටියා එයා ගහපු ඉන්න එකෙන් මට ලේසුනා මගේ ඉන්න එක ගොඩ දාගන්න යන්න ධම්මික ask you question please ඔබ ලක්නෝත් එමත් සමග මං හිතන්නේ ඔබට සෑහෙන ශක්තියක් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන මේ මේ තරගයේ මේ යන විලාසයත් එක්ක මේ එන කාලගුණේ බාධාවන් ඔක්කොම එක්ක ඔබ හිතනවද හෙට අපිට ලොකු දෙයක් කරන්න මොන වගේ ප්ලෑන් එකක්ද කරන්න වෙන්නේ කියලා මොකද මේ තියෙන සෙෂන්ස් ප්‍රමාණය අනිවාර්යෙන් කාලගුණයත් එක්ක අඩු වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙන්නේ මේ ප්‍රතිවාදී පාකිස්තානයෙන් කොහොමද අපි මර්ධනය ගන්න මොන වගේ ප්ලෑන් එකක්ද අපිට ගන්න වෙන්නේ ඔව් ඇත්තට මං කලින් කිව්වාගේ අපිට හවස සෙෂන් එක ඒ කියන්නේ ටී එකෙන් පාස් සෙෂන් එක ගොඩක් වෙලාවට මේ වගේ වෙයි ඉතින් කලින් අඳුරු වුණොත් එහෙම කලින් තරගේ නවත්තන්න වෙයි ඉතින් අපි ප්ලෑන් කරන්නේ පළවෙනි සෙෂන් දෙකේ පුළුවන් තරම් විකට් ලබා ගන්න විශේෂයෙන් පළවෙනි සෙෂන් එකේ ඒගොල්ලන්ගේ ටොප් බැට්ස්මන්ලා දෙන්න තමයි දැන් ගහන්නේ ඉතින් ඒ දෙන්නගේ එක්කෙනෙක් අවුට් කරොත් ඒගොල්ලන්ගේ මිඩ්ල් ඕඩර් එකට අපිට යන්න පුළුවන් එතනින්නුත් තව බැට්ස්මන්ලා දෙන්න ඉන්නේ ඊට පස්සේ අපිට ඕල් රවුන්ඩර්ස්ලා යන්න පුළුවන් ඉතින් අපි බලන්නේ ටග් ගාලා මේ ඉන්න බැට්ස්මන්ලා දෙන්නව අවුට් කරගන්න විදියක් ඒකට මං හිතන්නේ අපි කන්සිස්ටන්ට්ලි එක තැනක දාන්න ඕනේ විකට් එකේ ලොකු හෙල්ප් එකක් නැහැ. ඉතින් මං හිතනවා ප්‍රභාත් ජයසූරිය හොඳට පන්දු යනවා. එයාට අනිත් පැත්තෙනුත් සපෝට් එකක් හම්බුනොත් අපිට මේ කඩුව දවා ගන්න පුළුවන් නේ කියලා. ගමින්ද go ahead with your question please. දන ඔයා විකට් එකට එනකොට දිමුත් හිටියේ විකට් එකේ අනිත් පැත්තේ. එතකොට එයා හුඟක් අපහසුයෙන් තමයි හිටියේ පිටේ බෑන්ඩේජ් කහගෙන එහෙම. මොකක්ද ඔය දෙන්න කතා වුණේ ගිහිල්ල වැද්දේ කොහොමද කරේ මොනවද කතා වුණේ ඔය දෙන්න විශේෂ දෙයක් කියලා නෑ දිමුත් අමාරුවක් තිබුණාට දිමුත් ඒක ඇබ්සෝබ් කරගෙන එයා බැට් කරා ඒක පෙන්නුවේ නෑ ඉතින් ඒක හොඳ ලක්ෂණයක් කැප්ටන් කෙනෙක්ගේ ඉතින් මම කලින් දවසේ හවස ඉක්මනට ලකුණු 30ක් ලබා ගත්තා ඉතින් ඒකෙන් දිමුත් කිව්වා පහසුනා කියලා යාට ටිකක් වෙලා ගන්න විකට් එකේ ඉන්න ඉතින් ඊට පස්සේ අද එයා අර්ධ ශතකයක් ක්‍රෑෂ් කරා අපි දෙන්නගේ ඔළුවේ තිබ්බේ ඒගොල්ලෝ හොඳට පන්දු යවන වෙලාවේ විකට් එක නොදී ඉන්න විතරයි මොකද අපි දන්නවා අපි සෙෂන් 3ක් බැට් කරොත් අපිට මේ ලකුණු සංඛ්‍යාව ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි ටාගට් කරපු. පැතුම් go ahead with your question. ධනංජය දැන් අපි 4 වෙනි දවසේ ඉන්නේ තාමත් දඟපන්දු යවන්නන්ට ලොකු දෙයක් කරන්න අමාරු තත්ත්වයක් තියෙන වාසි තත්ත්වයක් නැහැ වගේද පෙන්න්නේ නැහැ නැත්නම් ප්‍රතිකරුවන්ට වාසියක් තියෙනවා තමයි මේ ප්‍රතිකර මේ එතන තීරුවේ. පිටිකරුවන්ට වාසියක් තියෙනවා කියලා කියන්න බෑ මොකද තනතිරුවේ දෙපැත්ත ටිකක් අඩතොළු වෙලා තියෙන තනතිරුවේ මැද හරිය විතරයි හොඳට තියෙන්නේ ඉතින් අපි අර කලින් කතා වුණු තනතිරුවේ වගේ ලොකු වාසියක් නෑ දඟපන්දු යවන්නන්න ඉතින් මේකේ අර පියෝ ටෙස්ට් ක්‍රිකට් එකක් ඉතින්
දඟපන්දු යන්නටත් විකට් ගන්න සෑහෙන මහන්සි වෙනවා. ඉතින් අපි කලින් මම කිව්වා වගේ අපි එක තැනක ගොඩක් වෙලා පන්දු යවුවොත් ප්‍රෙෂර් එක ක්‍රියේට් කරොත් එහෙම අපිට විකට් ගන්න පුළුවන් වෙයි කියලා. නරුෂ්කෝ ගෝ හෙඩ් විත් යෝ ක්වෙස්චන්. ධනංජය, දැන් අපි දැක්කා මේ ගාලු තනතිරුවේ ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා පෞද්ගලික තරඟ කීපෙම. සාමාන්‍යයෙන් ඒ රටේ ක්‍රීඩා කරද්දී ඒ රටට අවශ්‍ය විදියට තමයි තනතිරු සකස් වෙන්නේ සාමාන්‍යයෙන්. මේ ගැන කණ්ඩායමක් විදියට ඔයගොල්ලෝ කතා වුණාද මේ තනතිරුව පිළිබඳව? එහෙමත් නැහැ. මොකද අපි ගත්තොත් ඔස්ට්‍රේලියා පළවෙනි තරඟේ ගත්තොත් එහෙම ඒකේ ප්‍රතිකරුවන්ට ඇත්තරම මොනම විදියෙ පහරක්වත් එල්ල කරන්න බැරි තරම් දඟ කැවුනා. ඉතින් ඒ වගේ විකට් නේ මං කියන්නේ ටෙස්ට් විකට් කියලා. මං කියන්නේ මේ වගේ විකට් තමයි ටෙස්ට් විකට් කියන්නේ. ටෙස්ට් මැච් එකක් දවස් පහම යන එක. ඉතින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කරන්නේ ක්‍රීඩකයන්ගේ ස්කිල් එක, ක්‍රීඩකයන්ගේ මහන්සි වෙන තරම ඔක්කොම ටෙස්ට් කරන එක. ඉතින් මේ වගේ තනතිරු වල ලකුණු ලබා ගන්න පුළුවන් පන්දු යවන්නන්ට ගොඩක් වෙලා එක තැනක පන්දුව දාගෙන හිටියොත් විකට් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තනතිරු තමයි විශේෂයෙන්ම මම පිටිකරුවෙක් හැටියට බලාපොරොත්තු වෙන්නේ. මොකද එතකොට අපේ පිටිකරුවන්ටත් ලකුණු රැස් කරන්න පුළුවන්. අපි හරියට ඉනිංස් පළවෙනි ඉනිං එකේ ලකුණු ගහලා ප්‍රෙෂර් එක දැම්මොත් ඊට පස්සේ ෆෝර්ත් ඉනිං එකේ අපිට විකට් ටික ගන්න පුළුවන්. සාදිය කනාසුකෂි නනන්ජය, මේ අවස්ථාවදී ඔයාලට නායක තත්ත්වය ලැබුණා මේ ටීම් එක කණ්ඩායම මේ ෆීල්ඩ් එකේ කැප්ටන් කරන්න. මේ ඒකෙන් ඔයාලට රෙස්පොන්සිබිලිටීස් ඔයා කියනවාද? ඒකෙන් ඔයාට මේ සතකයක් ගහන්නත් ඔයාට ඒක රෙස්පොන්සිබිලිටි අරගෙන සෙල්ලම් කරා කියලා? එහෙම කියන්නත් බෑ. මම කැප්ටන් නොකරත් සතක 8ක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ පළවෙනි තරඟේ තමයි කැප්ටන් කරලා සතකයක් ලබාගත්තේ. ඉතින් මම මීට කලින් කැප්ටන් කරලා තියෙනවා ඒ ටීම් එකේ ක්ලබ් එකේ. ඉතින් මට ඒක ලොකු ප්‍රෙෂර් එකක් නෙමෙයි. ඉතින් නමුත් අනිත් ක්‍රීඩකයන් ගැන අලුවත් කැප්ටන් ටිකක් ඉස්සරහින් ඉන්න ඕනේ. ඉතින් මම එහෙමමයි කියලා කියන්නේ නැත්නම් මොකද දිමුත් තාම කැප්ටන්, දිමුත් ලකුණු ලබා ගත්තා. ඉතින් ලොකු ප්‍රෙෂර් එකක් නම් ඇත්තටම තිබුණේ නැහැ. දමින්ද යුකන් නම් දන අපි දැක්කා නවමන් අලි ක්‍රීඩාකාරයේ පැත්තේ පන්දු යවමින් ඉන්න වෙලාවේ වමත් පිටිකරුවන්ට ඒ වමත් පිටිකරුවන්ගේ ඕෆ් ස්ටම්ප් එක හරියේ එක තැනක් තිබුණා. එතන බෝලේ වැටිච්ච එක බෝලේ එහෙට මෙහෙට පනිනවා. ඔය හිතා ගන්න බැරි තරම් විදිහට එහෙම යනවා. ඒවා ඔයා කොහොමද ඒ වගේ තැනකින් ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව්, ඒක දෙපැත්තෙම තියෙනවා. ඒ පැත්තකින් දාන අනිත් පැත්තේ තියෙනවා. හැබැයි වින්ඩ් එක තියෙන්නේ හරහාට. ඉතින් අපි වින්ඩ් එකත් බලන්න ඕනේ බෝල් කරද්දී බෝලර්ස් ලාගේ දාන රිදම් එකට කොහොමද ඒක සෙට් වෙන්නේ කියලා. ඉතින් ඒ අනුව තමයි පන්දු යවන්න දෙපැත්තටම ආවේ. I'll take two more questions. First one, Rex, you can ask. දලා යම් කිසි ආකාරයක කුතුහලයක් තියෙනවා ඔබ දඟ පන්දු යවන්නේ කැරියට සෑහෙන සාර්ථකත්වයක් ලබා තිබුණත් වැඩිපුර පන්දු යවන්නේ නැහැ කියලා මම ඒ ගැන උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රමේෂ් මෙන්ඩිස් අද දිනදී පන්දුර පාර දුන්න ආකාරය ඔබ හිතනවාද ඔහු පිටිකරුවෙක් කැටියට කන්නම් සෑහෙන දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා ඉදිරියට? රමේෂ් ගැන මුලින් කතා කරනවා. මොකද එයා ඩොමෙස්ටික් එකේ හොඳට බැට් කරන කෙනෙක්, ලකුණු 300ක් ලබාගෙන තියෙන කෙනෙක්. ඉතින් එයාට බැට් කරන්න පුළුවන්. එයා එන ස්ථානය අනුව අපිට හරි වැදගත්. මොකද එයාට බැට් කරන්න කේපබිලිටි එක තියෙන නිසා අපේ ඉනිං එකේ ටේල් එක ගොඩක් කොට වෙනවා. ඉතින් මං හිතන්නේ හරි ප්‍රයෝජනවත් එයාගේ බැටින් එක. මගේ බෝලින් පැත්ත ගත්තොත් ඔව් ඇත්තටම මම හොඳ රිද්මයක ඉන්නවා. නමුත් ප්‍රධාන දඟපන්දු යවන්න 3 දෙනෙක් ක්‍රීඩා කරද්දී ඒ 3 දෙනාගෙන් පස්සේ තමයි මම බෝල් කරන්නේ. මං කලිනුත් මේක කිව්වා. ඉතින් මට අනිවාර්යෙන්ම මම කැප්ටන් කරද්දී වුණත් දිමුත් කැප්ටන් කරනවත් මූලිකත්වය දෙන්නේ ප්‍රධාන දඟපන්දු යවන්න දිනුත්. ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් 27ක් තිලින කළ නෙල්සන් මෙන්ඩිස් මහතා, මම යෝජනා කරනවා අපේ දෙමාපියන් ක්‍රිකට් භාණ්ඩ ගන්න ඕනේ නම් යන්න එකම තැන තමයි ලසන්ත අමරසිංහ මහත්මයාගේ චාන්ස් ස්පෝර්ට්ස් ආයතනයේ.